ගානත් ඉස්සේ යුනික්ම පෙනුමකින් වෙනස්ම තාක්ෂණයකින් ඉස්සරහට මාපු වාහනයක් ගැන අද කතා කරන්න සූදානම් වෙන්නේ අපි channel එක. එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ offroad paradise. අපි කතා කළා ලෑන්ඩ් රෝ හිස්ටරි එක ගැන. ඒ වගේම ලෑන්ඩ් රෝ එක කොහමද හදාගන්නේ? මොඩිෆිකේෂන් කරගන්නේ කොහමද? ඊළඟට අපි කතා කළා ලෑන්ඩ් රෝවර්ස් වලට මොඩිෆිකේෂන් කරලා අපි රීස්ටෝර් කරගත්ත වාහනයකට අවශ්‍ය කරන ඇක්සසරීස් මොනවද කියන එක අපි දෙේ කතා කළා. ඊට පස්සේ අපි අද වීඩියෝ එකෙන් අරන් ආවා ඒ ඇක්සසරීස් හයි කරපු වාහනයක්. ඒ ගැන කතා කරන්න හොඳම කෙනත් එක්ක ඒ දේවල් හයි කරපු කෙනත් එක්කම මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතින් හයිබෝන් චන්නේ. හයිබෝන් මන්. අද ආවේ අපි කලින් වීඩියෝ එකේ අපිවත් එක්ක කතා කළා මේ වාහන වලට එන ඇක්සසරීස් මොනවද කියන එක. ඔව්. ඒ ගැන කතා කළා. දැන් සාමාන්‍යයෙන් අපි එක්ස්ට්‍රීම් ලෙවල් එකේ වාහන ගැන කතා කළා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ගෙදර අපි එදිනදා පාවිච්චි කරන වාහනයකට මොනවද යන්න පුළුවන් මොඩිෆිකේෂන් ඇක්සසරීස් ගැන කතා කළා. ඊට පස්සේ අද අපි ආවා මේ ජීප් එක ගැන කතා කරන්න. ඉතින් මේකට මේ යොදාගෙන තියෙන දේවල් මොනවාද? ඔව් මල්ලි. මේ ඇත්තම දැන් ඔයා මෙතන මේ මෙන්ෂන් කළා මේ ජීප් කියලා. ඔව්. ඇත්තම මේ ජීප් එක නෙමෙයි. ඔයාගේ ටී-ෂර්ට් එකෙත් ගහලා තියෙනවා. It's not a Jeep. It's a Land Rover. මේකට කියන්නේ Land Rover Station Wagon. Station Wagon. ඔව්. ඒ කියන්නේ දැන් අපි අපේ මේ හැමෝම දන්න දේ තමයි හැමෝම කියන්නේ ජීප් එකක් කියලා. ජීප් කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එකක්. බ්‍රෑන්ඩ් නේම් එක. ඔව්. ඒක ඇත්තටම Wrangler, Rubicon වගේ ආපු ජීප්ස් තමයි USA ගහන එක. ඔව්. නමුත් මේක ඉංග්ලන්ඩ් වල manufacture කරන Land Rover. Land Rover එක. මේක මුලින් දාම්ම series 1 2 3 වගේ ඇවිල්ලා දැන් මේ ඇවිල්ලා තියෙනවා Land Rover Defender කියන එකට තමයි අපි අද කතා කරන්නේ. ඇත්තටම අර අපිට මේ වචනේ කොහොමද හුරුුනේ? කියන්නේ Jeep කියන වචනේ මේ වාහනෙට භාවිතා කරන්න? Jeep කියන එක ඉතින් ඇත්තටම 4 wheel drive වින්දා හැමෝම Jeep කියන එක පාවිච්චි කරන හැම වාහනෙටම. ඔව්. Jeep එකක් හැදිර ඒක මුල් කාලේ දැම්ම ආව හින්දා. නමුත් මේ Defender එකකට Land Rover එකකට Jeep කියලා පාවිච්චි කරන්නේ නැහැ ඇත්තටම. කරන්න බෑ. ඔව්. ඒක Land Rover කියලා තමයි පාවිච්චි කරන්නේ. Land Rover කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒකම මොඩල් එක තමයි වෙනස් වෙන්නේ. ඒක 90, 110, 130 කියන මොඩල් එකක් වෙනස් වෙනවා. නැත්තම් මේක Land Rover එකක් තමයි. Land Rover එකක් තමයි. මේක ඇත්තටම දැන් මේක Defender. මේක Defender එක. ඔව්. Land Rover brand එකේ එක එක ඒවා තියෙනවා. Freelander, Defender ඒ වගේ තියෙනවා. ඔව්. ඉතින් මේ එතකොට Discovery ඒ වගේ යනවා ඔක්කොම. මේක අපි කතා කරන්නේ අද Defender එකක් මේ අප්ග්‍රේඩ් කරපු විදිය තමයි කතා කරන්නේ. Additional high කරපු බඩුත් එක්ක අත්‍යවශ්‍ය දේවල් මොනවද කියන එක තමයි මේකේ අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. දැන් අපි මුලින්ම කියමු මේ වාහනේ ඔරිජිනල් මොඩල් එක මොකද්ද මේකේ? මේක ඔරිජිනල් 110 ස්ටේෂන් වැගන් කියලා ඇවිල්ලා තියෙන්නේ. කවුන්ටි කියලා. කවුන්ටි. එතකොට මේක 92 අවුරුද්ද. ආහ. එතකොට මේකට ඇවිල්ලා තියෙන්නේ 19J එන්ජින් එකක්. ඊට පස්සේ මේක 300 වලට පරිවර්තනය කරලා තියෙනවා. මම ගත්තට පස්සේ මම මේක TD5 එන්ජින් එකක් හැටියට 5 සිලින්ඩර් එන්ජින් එකක් දාලා ඒකට 380 ගිය බොක්ස් එකක් දාලා ඩිෆරෙන්ෂල් මාරු කරලා මට ඕන විදිහට මම හදාගෙන තියෙනවා. හරි. එතකොට TD5 දැන් එතන වැදගත් දෙයක් කතා වුණා. TD5 කියන එන්ජින් එක 5 සිලින්ඩර්. ඒක 5 සිලින්ඩර්. ඒ TD5 එකේ 4 සිලින්ඩර් එන්ජින් ආවද? නෑ නෑ. ඒ TD4. ඔව් මේකයිලා TD5. ඔව් TD5 කියන්නේ අනිවාර්යෙන් 5 සිලින්ඩර් එන්ජින් එකේ මොඩල් එක තමයි TD5 කියන්නේ. ඔව්. එතකොට දැන් ගොඩක් කට්ටිය මේ වාහනේට මොඩල් එකක් හැටියට TD5 මොඩල් එක කියලා කියනවා. ඒක ඒ කතාව ඒ කියන්නේ ඒ තියෙන එන්ජින් එක ආපු මොඩල් එකක් වෙනම තියෙනවද නැත්නම් TD5 දාලා තියෙන මේ ඩිෆෙන්ඩර් ඔක්කොම TD5ද? එහෙනම් TD5 එකේ විශේෂම වෙනස තමයි කම්පියුටර් බොක්ස් එකක් වෙනවා. ආහා. එතකොට මේ කියන්නේ මේ ෆුල් ඉලෙක්ට්‍රොනික එන්ජින් එකක් තියෙන්නේ. ඔව් ඉසි එකක් තියෙනවා. ඉතින් ඒකේ හින්දා තමයි මේක TD5 කියලා කියන්නේ. ආ. එතකොට මේ ටර්බෝ ඩිරෙක්ට් මේ ඉන්ජෙක්ෂන් එන්නේ TD5 එකේ. අපි දැන් 300 වගේ වෙනකම්ම ආවේ normally මේ mechanically pump එකක් එක්ක ආපු normally engine එකක් ආවේ. එතකොට දැන් මේක EFI කියන්නේ electronic මේ fuel injection කියන model එකේ fuel injection තියෙන monorail මේ inline engine එක එක දිගට තියෙන්නේ.
හොඳ ටර්බෝ එකක් තියෙනවා. එතකොට හොඳ පුලිම් පවර් එකක්. ඒ වගේම පර්ෆෝමන්ස් හොඳයි. ඉතින් ඒකෙන්ද දැන් හුඟක් ඔය ළඟ පිකප් කරන්න පිටිපස්සේ යන්න ඔය සමහරට ඔය මේ දේශපාලනය කරන අය හුඟක් පාවිච්චි කරන්නේ ප්‍රෙසිඩන්ට්ගේ යුනිට් එකේ පවර් TD5 තමයි. TD5 එන්ජිනේ. මේ මෑතක තමයි ඔය පූමාවේ. ඔව්. නමුත් ඒ හැම එකකටම වැඩිය මම නම් රෙකමන්ඩ් කරන්නේ TD5 තමයි. TD5. ඒ කියන්නේ මේ එන්ජින් එකේ කැපැසිටි කොච්චරද? මේක 2500 cc තියෙන්නේ. cc තියෙන්නේ. ඔව්. එතකොට මේක R38 කියන එන්ජින් එකක් මේ ගියර් බොක්ස් එකක් තියෙන්නේ. හා. මේ අන්තික ඩිෆරන්ෂල්ස් ඔක්කොම මම මාරු කරලා තියෙන එකට මෙනේවා. හ්ම්. ඇත්තටම මේක 1999 වගේ තමයි TD5 එන්න ගත්තේ. එතකොට දැන් TD5 වලට එනකොට මොනවද මේ සස්පෙන්ෂන් කිට් එකත් මාරු කළාද ජන්නයි අරගෙන? එහෙම නැත්නම් අර 300 ජන්නයි මිලදී ගන්නකොට තිබු 300 කන්වර්ෂන් එකේදී ඒවා මාරු කරලා තිබුණාද? නෑ මම මාරු කළා. මම ෂොක්ස් මාරු කරලා තියෙනවා. නෝමල් ෂොක්ස් තිබ්බේ. ඒකට මම ඒ කාලේ දැම්මා රන්ෂෝ. ආ. රන්ෂෝ ෂොක්ස් දාලා මේ තාමත් පාවිච්චි කරන්නේ එකෙන්. ඔව්. දැන් ඇත්තටම මම මේක දැන් හදලත් අවුරුදු 10ක් විතර යනවා. මම පාවිච්චි කරන්න අරන් මම හදලා. ඔව්. තාම ඉතින් කිසිම ආබාධයක් නැහැ. අවුරුදු 10ම බැටරි තුනක් පාවිච්චි මාරු කරලා තියෙනවා. එච්චර තමයි මේ රිපෙයාර් එකට කරලා තියෙන්නේ. ආ එතකොට මේ මේ දැන් අපි අර 300 මොඩල් එක වගේම මේකත් තනි බැටරියක්ද නැත්නම් මේක කියන්නේ තනි බැටරිය 12 වෝල්ට් වලින් වැඩ කරනවා. 12 වෝල්ට් එන්නේ. මේ අනිත් එක ඉතින් 300 එක එන්ජින් එක සද්දයි. හැබැයි හොඳ එන්ජින් එකක් 300 TDI කියන්නේ. ඉතින් වතුර යන්න ඒ වගේ දැන් මුගක් අය අගමැති මේක කම්පියුටර් බොක්ස් එකක් තියෙන ඉඳන් වතුර බස්සන්නේ. වතුර බස්සන්නේ. නමුත් ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. කම්පියුටර් බොක්ස් එක පොඩ්ඩක් උඩින් කොහේ හරි හයි කළා නම් ඔව්. බය නැතුව මේකත් දාන්න පුළුවන්. ඔව් දැන් අර ගොඩක් අයගේ තියෙන මතයක් තමයි ඕෆ් රෝඩ් පදිනව නම් 300 තමයි එන්ජින් එක හරියන්නේ. මොකද මේ TD5 එන්ජින් එක දාන්න බෑ. මේකේ එන්ජින් එකට වතුර යන්න යනවා. ඊළඟට මේකේ තියෙන එන්ජින් එකේ තියෙන සෙන්සර්ස් වලට වතුර ගියාම එන්ජින් ඒවා විනාශ වෙනවා. ඒ කියන්නේ එහෙම එහෙම දෙයක් තියෙනවා. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. දැන් නැත්තම් මං හිතන්නේ ඇත්තටම නිෂ්පාදකයා දැන් මේ ඩිෆෙන්ඩර් කියන වාහනේ හදලා තියෙන්නේ ඕනම තැනක යන්න. එහෙම වාහනයකට ඒ වගේ ෆේල් වෙන එන්ජින් එකක් දාලා එවයි කියලා හිතන්නේ. ඒනට ලොකු ගොඩක් අයගේ මතයක් තියෙනවා TD5 කියන එන්ජින් එක ඕෆ් රෝඩ් වලට හරියන්නේ නැහැ කියන එක. ඔය ඒක ඉතින් අපේ ලංකාවේ ඇති කරගත්ත මතයක් තමයි ඒක. ඇත්තටම දැන් පිටරට බැලුවම ගම් වතුරේ එතකොට ඔයගොල්ලෝ යන මේ ස්ට්‍රීම් පදිනේ වෙයි. TD5 තමයි මුලින්ම යන්නේ. ඒගොල්ලෝ වතුරේ දානවා හැමදේම කරනවා. ඉතින් ඒක කිසි අවුලක් නැහැ. මොකද ඇත්තටම අර 300 කියන එකට වැඩිය මේකේ එන්ජින් කැපැසිටි එක කියන්නේ එන්ජින් එකේ පවර් එක වැඩි වෙනවා. මොකද තව සිලින්ඩරයක් වැඩිපුර දෙනවා. සිලින්ඩර් හතරක් වෙන මේකේ සිලින්ඩර් පහකින් වැඩ කරන එන්ජින් එකක් තියෙන්නේ. අන්තික විශේෂම දේ එන්ජින් එකේ සද්දය අඩුයි. දැන් 300 එක සද්දයි එන්ජින් එක. මේක හරි ස්මූත්. ස්මූත්ද? ඔව්. අනිත් එක හොඳ පුලිම් පවර් එකක් තියෙනවා. ඒ ටෝක් එකේ තියෙන තමයි හුඟක් අය මේ TD5 පාවිච්චි කරන්නේ. TD5 වල යන්නේ නේ. ඔය TD5 පාවිච්චි කරනවා TD5 මම තමයි පාවිච්චි කරන්නේ. වෙන එකකට යන්නේ නැහැ. මමත් පූමා පාවිච්චි කළා. නමුත් ඒව අතහැරලා ආපහු මෙතනටම ඇවිල්ලා තියෙන්නේ. හරයිට්. එහෙනම් චන්නයි දැන් අපි යමුද වාහනේද? අපි මේක මොඩිෆයි කරපු වාහනයනේ. මොඩිෆයි කරලා ඇක්සසරිස් හයි කරලා තියෙනවා. දැන් මුලින්ම අපිට ඉදිරියෙන් ඒ කියන්නේ වාහනේ බලපු ගම ඉස්සරහා පෙනුමනේ තියෙන්නේ. දැන් ඉස්සරහා පෙනුමේ මොනවා මොනවාද වෙනස් කරේ මේකේ මේ තියෙන තත්ත්වෙට ගන්න? අපි ඉස්සල්ලාම මේ බොනට් එකෙන් පටන් ගමු. ඔව්. මේ බොනට් එක පූමා බොනට් එකක් දාලා තියෙන්නේ. ඔව්. මේකේ අර උඩ බම්ප් එක ඇවිල්ලා තියෙන එකයි. නැත්නම් කලින් අර තිබ්බේ ෆ්ලැට් අර මේ දෙපැත්තෙන් සෙට් දෙයක් එන. ඔව් ඒකයි. ඊට පස්සේ grill එක මාරු කරලා තියෙනවා මේ අලුත් grill එක. මේක adventure grill කියලා කියන්නේ මේකට. right. මේක මේ defend අකුරු ටික අපේ grill එකට ගහලා තින්නේ. මේක defend අකුරු ටික සාමාන්‍යයෙන් එන්නේ bonnet එකේ. බොන මේක තමයි මෙතෙන්ට ඔහොම. bonnet එකේ. ඒකට මම ඒක වෙනස් කළා මට ඕන විදිහට මම මෙතෙන්ට ගහලා තිනවා. ඊට පස්සේ මේ ඇත්තට මේක ආවේ නිකන් normal grill එක ආවේ. පටි grill එක. පටි දිනේ. ඔව් ඒක තමයි වෙනස් කළා තින්නේ. ඊට පස්සේ මේ බම්ප් එක වෙනස් කළා. ආ මේකට එන්නේ ෆ්ලැට් නිකන් බම්ප් එකක්. ඒකට වින්ච් මුකුත් තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ සවුත් අප්‍රිකන් බම්ප් එක ඩබල් ලයිට් LED එනවා දෙපැත්තේ grill එකත් එක්ක. ඒක මේ වින්ච් බම්ප් එකම මාරු කරලා තියෙනවා. වින්ච් බම්ප්. එතකොට මේ 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 බුල් බාර් එක මේකටම එනවද? මේක ඊට පස්සේ බුල් බාර් එක ඊට උඩින් හයි කරලා තියෙනවා. ඊට උඩින් හයි කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි වින්ච් එක පාවිච්චි කරලා තියෙනවා ක්‍රෝමන් 10000 LBS වින්ච් එකක්. ඒක හොඳටම ඇති මේක. මේක සින්තටික් රොප් තියෙන මේ වින්චයක් දාලා තියෙනවා. ආ රයිට්. ආ කියන්නේ කේබල් එක වෙනුවට සින්තටික් රොප් එක පාවිච්චි කරලා තියෙනවා.
රයිට් ඊට පස්සේ තියෙනවා අපේ හෙඩ්ලයිට් ගැන කතා කරොත් ඔරිජිනල් හෙඩ්ලයිට් එක නෙමෙයි තියෙන්නේ හෙඩ්ලයිට් මාරු කරලා තියෙනවා මේක බ්ලැක් ලයිට් එක මේක පාගෙන් වලට මේ ඉරි දෙක පත්තු වෙන්නේ ආ මේක ඇහැට අමාරු නැහැ මේ ලයිට් එක ආ රයිට් තව හොඟක් ලයිට්ස් තියෙනවා ඇස් වලට අමාරුයි ඉස්සරහා එන කෙනාට මේ LED යොදාගත්තාම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒක ඉදිරියෙන් පවර්ෆුල් වැඩි ඒක පවර්ෆුල් වැඩි එන්නේ ඉතින් ඒකට හැම එකකටම මේ බැලන්ස් වෙලා යන්නේ මේ ලයිට් එක ආ රයිට් ඒකින්ද මේක පාවිච්චි කරලා මේක අපිට අමාරුත් නැහැ එන කෙනාට අමාරුත් නැහැ අමාරුකුත් නැහැ ඊට පස්සේ මේ LED දාලා තියෙනවා මේ සිග්නල් ලෑම්ප්ස් ඔක්කොම LED ආහ එතකොට මේ දාලා තියෙනවා grill එක මේක ඇවිල්ලා මේ පරණම grill එක මේක දැන් මීඩියඩි අලුත් ලේටස් grill එනවා නමුත් මම මේ අර TD5 එකට ඉතින් මේක ඒ දවස්වල මාපු එකින්ද මේ grill එකම පාවිච්චි කරන්නේ ආ රයිට් දැන් එන grill එකේ මෙහෙම පට්ටමක් එන්නේ නැහැ මේ කූර එන්නේ ආහ මැද කූර එන්නේ මේකේ. තව එනවා මේ ස්ටීල් එකෙන් ප්ලේට් එකෙන් කපු grill හිටන් එනවා. ඉතින් හයි කරන්නේ. තව එකක් තියෙනවා දැන් අපි වැඩිය දැකලා නැති එකක් තමයි item එකක් තියෙනවා. මෙතන මේ mirror එකක් හයි කරලා තියෙනවා. ඒ මේ මේක ඇත්තටම මේ defense වල security forces වල පාවිච්චි කරන third mirror එකක්. third mirror එක. මේක අර ඉස්සරහින් යන security කෙනාට ඒ පැත්තෙන් එන ඒවා ඔක්කොම බලාගන්න තමයි මේ third mirror එක තියෙන්නේ. ඉතින් මේක මම ආ කියන්නේ ඕක තියෙන්නේ driver ට නෙමෙයි passenger ට. passenger ට. ඉස්සරහා මේක ඩ්‍රයිවර්ට වැඩිය පාවිච්චි කරන්න එයා පැසෙන්ජර්. ඔව් මේක ඒ කියන්නේ මේ පැත්තෙන් එන වාහන මොනවද කියලා බලාගන්න. බලාගන්න. එයාට ඕන විදිහට එයා හදාගෙන හරි ගස්ස ගන්න එකක් තමයි මේක තර්ඩ් මිරර් කියලා කියන්නේ. මේ මේක ඇත්තටම මේ සිකියුරිටි වලට එන එකක්. ආහ්. මේ ඩිෆෙන්ස් වල. ඩිෆෙන්ස් වල. ඊට පස්සේ තව ෆොග් ලයිට් ඊට පස්සේ මම දාලා තියෙනවා මේ 7 inches LED දෙකක්. මේ ඇත්තටම මේ 7 inches LED ඇවිල්ලා මේ හෙඩ් ලයිට් වලට එන හෙඩ් ඩිම් දෙකම පාවිච්චි වෙන LED දෙකක්. ආහ්. ඒ දෙකම එකට කනෙක්ට් කරලා තමයි මේකට දාලා තින්නේ. හ්ම්. ආයි කියන්නේ මේක මේ හෙඩ් ලයිට් එකත් එක්කම වැඩ කරනවද? ඔව් නෑ මේක වෙනම වැඩ කරන්නේ. ආ. නමුත් මේක ඇවිල්ලා මේ හෙඩ් ලයිට් එකක්ම තමයි මේ. ආහා. ඒ කියන්නේ හෙඩ් ඩිම් වෙන්නේ ඒකනේ. හෙඩ් ඩිම් වෙන්නේ ඒකයි. ආයි කියන්නේ දැන් අපි මොඩිෆිකේෂන් වලදී හෙඩ් ලයිට් එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් එකක් තමයි මෙතන. තමයි මෙතන දාලා තින්නේ. ඒ මොකද දැන් මේ හෙඩ් ඩිම් දෙකම පත් වුණාම මේක එළිය වැඩි ඒක. ආහා. එතකොට මේක හොඳ එලියක් කියනවා. ඔව් දැන් ඉතින් ඒක අපි අත්‍යවශ්‍ය වෙලාවට විතරයි ඒක පාවිච්චි කරන්නේ. අර සාමාන්‍යයෙන් තියන අතර අපි වෙනම අමතර හයි කරන ලයිට්ස් මාර්ග ධාවනයේදී පාවිච්චි කරන්න බෑ කියලා නීතියකුත් තියෙනවා. එතකොට දැන් මේකෙදි මේ මාර්ග ධාවනයේදී උනත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද හෙඩ් ඩිම් එක තියෙන හින්දා. තියෙන හින්දා. නෑ මේ ඊට වැඩිය විශේෂත්වය මේක මේ මාර්ග ධාවනයේදී පුළුවන්. මේක දෙකම එකට කනෙක්ට් කරලා තියෙනවා. ආහා. හෙඩ් එකයි ඩිම් එකයි දෙකම එකට පත් වෙනවා. එතකොට වැඩි එලියක් එතකොට වැඩි එලියක් යනවා. දැන් අපි මේක නිකන් දැම්මොත් මේ මෙතන බේස් කළොත් එහෙම මේක හෙඩ් එක වෙනම ඩිම් එක වෙනම පත් වෙනවා. රයිට්. ඊට පස්සේ යනකොට අපි මේ එතකොට මෙතන තියෙනවා බොෂ් හෝන් දෙක. මේක හොඳ ඩිෆෙන්ඩර් වල ෆේමස්ම හෝන් දෙකක් තමයි. මේ ඔය මේවට පාවිච්චි කරන ෆෝසස් වල පාවිච්චි කරන හෝන් ජෝඩුව. ආ ස්කොඩ් එකේ දැකලා තියෙනවා. ඒක තියෙනවා. ඊට පස්සේ දැන් අර වැඩිය දැකලා නැති දෙකක් තියෙනවා මෙතන තියෙනවා මේ පොඩි හුක්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ ඔව් මේක ඇවිල්ලා ටෝවින් හුක්ස් දෙකක් තියෙන්නේ මේක පාවිච්චි කරන්න පුළුවන් ඉතින් වින්ච් එකේ කේබල් එක දාන්න ඔව් නැත්නම් මොන හරි අදිනවා නම් ඔව් අපිට රිවර්ස් එකේ අදිනවා මේ හුක්ස් වලට දාලා ඇද ගන්න පුළුවන් ඒකත් ඒ බම්ප් එකටමයි එන්නේ බම්ප් එකටම එනවා නේ ඊට පස්සේ පාවිච්චි කරලා තියෙනවා සම් ගාඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා ඒක ලංකාවේ හදපු එකද නැත්නම් ඒකත් ඉම්පෝටඩ් එකක් සවුත් අප්‍රිකන් එකක් ඇලුමිනියම් ප්ලේට් එකේ එන්නේ හෙවි ප්ලේට් එක ඒක මවුන්ට් කරලා තියෙනවා මවුන්ට් කරලා තියෙනවා ඊට පස්සේ අමතරව දාලා තියෙනවා ඩී ෂකල්ස් දෙකක් ඒකට ඔව් මෙතන මේක හෙවි ඩියුටි ෂකල්ස් දෙකක් ඒක මේ සම් ගාඩ් එකටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මම සම් ගාඩ් එකට තමයි මවුන්ට් කරලා තියෙන අපිට. ඒ කියන්නේ වාහනේ අදින වෙලාවට පාවිච්චි කරන්න ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන් නේ. ඒක කිලිම සම්බන්ධ වෙන්නේ චැසි එකට. චැසියට චැසි. ඒ කියන්නේ කිලිම ඕනම ශක්තිය අතින් වැඩි ඒ හින්දා. ඒ හින්දා. දැන් මේවා බෆවට තිබ්බට මේක කිලිම චැසියට තියෙන්නේ. චැසියට මවුන්ට් වෙන්නේ නේ. මවුන්ට් වෙන්නේ. හරි. ඊට පස්සේ ජන්නයි දැන් වාහනේ බල්ක් හෙඩ් එකේ මොකක් කර වෙනසක් කරලා තියෙනවද නැත්නම් ඔරිජිනල් ආපු ඒ නෑ ඔරිජිනල් ආපු බයික් හෙඩ් එකමයි. හේතුව දැන් අලුත් ඒවා එන්නේ අර පියන් දෙක අරින්න එන්නේ නැහැ. ඔව් ඒක ඒක එතන සෙට් එකක් විතරයි. සෙට් එකක් විතරයි එන්නේ ක්ලෝස් කරලා. මම ඒක මුකුත් මාරු කළේ නැහැ. ඒ විදිහටම තියලා ඒක සීල් කළා. ආ. මොකද ඒක පාවිච්චි කරන්නේ නැහැ. මේ AC තියෙන හින්දා dual AC තියෙනවා. ඒකෙන්ද ඒක පාවිච්චි කරන්නේ නැති හින්දා ඒක සීල් කරලා තියෙන්නේ. තියෙන්නේ. ඊට පස්සේ තියෙනවනේ අර සාම්ප්‍රදායික වයිපර් දෙක වෙනුවට අලුත් අලුත් වයිපර්ස් දෙකක් දාලා තියෙනවා. ඒ වයිපර්ස් දෙකත් හොඳ ප්‍රසිද්ධ වයිපර්ස් දෙකක්. ඕක ප්ලාස්ටික් එන්නේ. මේ හොඳට ක්ලීන් වෙනවා මේ ග්ලාස් එක එහෙම රිප්ලේස් කරන්න පුළුවන් වෙනම එනවා වයිපර් බ්ලේඩ්ස්
අර ස්ටයිල් එකත් එක්ක ඉතින් යන හින්දා ඒක පාවිච්චි කරනවා. පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට සාමාන්‍ය අපි ගොඩක් වෙලාවට දකින්නේ මේ තනි LED bar එකක්. ඔව්. ඒ වෙනුවට දැන් LED line දෙකක් තියෙන bar දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඔව්. ඒක මොකද්ද මේ මේ LED bar එක සුදුයි කහයි දෙකම පත්තු වෙනවා. ආහ. එකක් සුදු පාට අපි ඔය දැන් කැලේ එහෙම යද්දී අපිට හොඳට එළිය වුණා නම් ඒක සුදු පාවිච්චි කරන්න පුළුවන්. ඔව්. ෆොග් එක වෙනුවට කහ පාට පාවිච්චි කරන්න පුළුවන් රිමෝට් එකෙන් සුදු ලයිට් එක කහ වෙනවා. ආ කියන්නේ මේ මේ මේකට වයර්ලස් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඔව් මේ දෙකම වැඩ ගන්න රිමෝට් එකේ. රිමෝට් එකේ. අනිත් එක මේක ෆ්ලෑෂ් වෙනවා. ආහහ. දැන් හදිසි අපි මොකක් හරි බ්‍රේක් ඩවුන් එකකට කොහේ හරි පාර නවත්තලා දෙනවා අපිට කහ පාට ෆ්ලෑෂ් එක දාලා තියන්න පුළුවන් ස්ලෝ මෝෂන් දාලා තියන්න පුළුවන්. දාලා තියන්න පුළුවන්. එතන කවුරු හරි දාන්න. ආ කියන්නේ මේ සිස්ටම් ගොඩක් තියෙනවා රිමෝට් එක රිමෝට් එකෙන් මේ කරන්නේ ඒක. හරි. ඉතින් අර තනි ලයිට් එකට වැඩිය මං හිතුවා මේ මේ දෙකක් දාන එක ලස්සනයි කියලා. මොකද අරකක් දැන් දාලා දාලා හැට දැකලා ඔය ගොඩක් ඇති වෙලා ඒක හැම ගොඩාක් වාහනවල තියෙන ඒක නිසා ඉතින් ඒකත් දැන් ගලවලා තමයි ඔය දෙක හයි කළේ. හයි කරේ. ඒකත් අර හුඩ් බ්‍රැකට්ස් වලින් තමයි අපි හයි කළා තියෙන්නේ. හයි කළා තියෙන්නේ. රයිට්. ඒ සරහ පෙනුමේ අපිට බලන්න අපි දාලා තියෙනවා ස්ටීල් මේ ෆෙන්ඩර් ටොප්ස් දෙකක් දෙපැත්තට. මේ පැල යකඩ. ආරයි. අපි දැන් ඕකේ ඔරිජිනල් එන්නේ මෙහෙම පොඩි ෆ්ලැට් ෆෙන්ඩර් එකත් එක ෆ්ලැට් ප්ලාස්ටික් ෂෙල් එකක්නේ. එතකොට ඊට පස්සේ තව එනවා කට්ට කට්ට ප්ලාස්ටික් එකක්. ඉතින් ඒවා හයිය නැහැ. ඉතින් ලස්සනට හොඳයි. ඔව්. ඉතින් මේක මම දාලා තියෙන ඇත්තටම මේක උඩ නැගලා වුණත් ඕන වැඩක් කරන්න පුළුවන්. මේ මේක යකඩින් හින්දා. ඔව් දැන් අපිට සාමාන්‍ය වාහනයකට වැඩිය උසින් වැඩි වාහනයක්. එන්ජින් එකේදී රිපෙයර් එකේ තොන්ට අපි හදිස්සියකට එයා ෆිල්ටර් එකක් මොකක් හරි මාරු කරගන්න අනිවාර්යෙන් මේ දන උඩට ෆෙන්ඩ් එක උඩට යන්න වෙනවා. ඔව් අත තිබ්බ ගමන් අර පුපුරනා ප්ලාස්ටික් හින්දා. ප්ලාස්ටික් තිබ්බොත් එමේ ඒක ඩැමේජ් වෙනවා. දැන් මේක අනිවාර්යෙන් මේක උඩ නැග්ගත් ප්‍රශ්නයක් නැහැ. නැග්ගත් පුතේ නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හයියට තියනවා නේ. හයියට තියනවා. අපි ඉදිරිපස වෙනුම ගැන කතා කළානේ. අතකට දැන් පැති වෙනුම ගැන කතා කරනකොට අපිට අර ලොකු වෙනසක් වෙන්න නෑ වාහනේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ් වාහනයක වගේම තමයි තියෙන්නේ. එදැයි තව එකතු කරලා තියෙන මේ අපේ ස්නෝකල්ලයක් එකතු කරලා තියෙනවා. ඇත්තටම දැන් ඒ දේවල් ගැන කතා කළොත් තව පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික ගැන. ඔව් මම ඇත්තටම මේ මොඩිෆිකේෂන් එකේදී මේකේ බේසික් මේ ස්ටෑන්ඩඩ් තත්ත්වය ආරක්ෂා කරගෙන තමයි මේ කැල් ටික හයි කරලා තියෙන්නේ. ඔව්. මේක ස්නෝකල් එක. මේක මොකද අත්‍යවශ්‍ය දෙයක්. හදිසියේ වතුරක එහෙම ගියොත් එහෙම වතුර අදින්න පුළුවන්. TD5 හින්දා මේක කනෙක් කරලා තියෙනවා එන්ජින් එකට. එන්ජින් එකට. ඔව් මේ ස්නෝකල් එක. ඊට අමතරව මේ බූස්ට් වීල්ස් තියෙන්නේ. මේ කලින් ආවේ නිකන් මේ 5 ස්ටාර් වගේ මේ වීල් එකක්. ඊට පස්සේ මම බූස්ට් වීල්ස් දාලා මේ කොන්ටිනෙන්ටල් ටයර්ස් දාලා තින්නේ. ඒ කියන්නේ මේ මේක බ්‍රෑන්ඩ් නිව් වෙනකොටත් ඩිෆෙන්ඩ් එකට දාන්නේ කොන්ටිනෙන්ටල්. කොන්ටිනෙන්ටල්. ඔරයිට්. ඉතින් ඒ ටයර්ස් මම තමයි මම පාවිච්චි කරන්නේ දිගටම. ඔරයිට්. ඔය කියන්නේ වාහනේ අර ඔරිජිනල් තත්ත්වය ආරක්ෂා කරගන්න පුළුවන් මේ දේවල් වලින්. ඔව් මම මඩ් ට්‍රැක් අරමේ වගේ ටයර්ස් පාවිච්චි කරන්නේ නැහැ. මම විතරම පාවිච්චි කරන එකට. ඔව්. ඉතින් කොන්ටිනෙන්ටල් ඔරිජිනල් ටයර් සෙට් එක තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ ඔරිජිනල් ලෑන්ඩ් රෝවර් 2 ලයින්ස් ෆුඩ් බෝඩ් එක. මේක හොඳ මේ මේ ඩිමාන්ඩ් ෆුඩ් බෝඩ් එක. මේක දැන් ඔරිජිනල්ම එකක්. ඔරිජිනල් එක මේක ඔරිජිනල් එක ලෑන්ඩ් රෝවර් එක. මොකද දැන් ISN 5 ඒ වගේ එක එක වෙන ෂේකර් ප්ලේට් ගහපු. ඔව්. ඒ වගේ සමහර ඒවා පාවිච්චි කරනවා. නමුත් මේක ටිකක් අමාරුයි හොයාගන්න. මේක ලෑන්ඩ් රෝවර් ජීප් එකකටම මේ ලෑන්ඩ් රෝවර් එකටම එන එන එක. ෆුඩ් බෝඩ් එක. ෆුඩ් බෝඩ්. එතකොට මේක මවුන්ට් වෙලා තියෙන්නේ චැසි එකට. චැසි එකට. චැසි එකට තමයි මවුන්ට් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඩෝ හෑන්ඩල්ස් වලට ස්ටේන්ලස් ස්ටීල් මේ ලෝගෝස් ඇවිල්ලා තියෙනවා. ආ. ඒක ලොකු වෙනසක් නෑ. මේ ලයිට් බාර් එකට ඇවිල්ලා තියෙනවා රූෆ් රැක්. ආ. මේ බ්‍රැකට් එක. බ්‍රැකට් එක. ඊට පස්සේ ඊට අමතරව පූම එකේ යනවා ෆිල්ටර් ගාඩ් එක. ඔව්. ඒ විදිහට මේ TD5 එකෙත් ෆිල්ටර් ගාඩ් එක. ඔව්. ෆිල්ටර් එකට මේ ගාඩ් එක දා දෙන මොකද? ඔව් ඒක ටයර් එක පිටිපස්සේ පිටිපස්සේ ගාවෙන්නේ නේ. ඒකින් හින්දා මඩ ගන්නවා. දැන් ගොඩක් වෙලාවට මොන හරි පාරේ අපි ඕෆ්රෝඩ් ට්‍රැක් එකේ යනකොට ඇනෙන්න පුළුවන් ඇනලා ඩැමේජ් නුත් එහෙම. ඒකින් හින්දා ඒතර ෆිල්ටර් ගාඩ් එක දාලා තියෙන ෆිල්ටර් ගාඩ්ස් උත් තියෙන අපි ගාන. ඒතර මේ වීල් ආජර්ස් ටික ඔරිජිනල් මාපු වද මේ ඔරිජිනල් මාපු වීල් ආජර්ස් මොකද මං ගාව තියෙනවා wheel archers කීපයම ගෙනාපුවා. ඔව්. මේ වැඩි ලොකු එක තියෙනවා, එලියෙන් යන දාන එක තියෙනවා, ඔරිජිනල් එක තියෙනවා. නමුත් මම ඒවා වෙනස් කළේ නැහැ මේ ස්ටෑන්ඩඩ් විදිහට තියෙනවා. ඔව්. ස්ටෑන්ඩඩ් විදිහට. ඒ විදිහට මේ පාවිච්චි කරන්නේ. ඔරයි. ඒක සයිඩ් මිරර්ස් දෙකක් ආපු ඔරිජිනල් සයිඩ් මිරර්ස්. ඔරිජිනල් සයිඩ් මිරර්ස් දෙක දැන් ලබන පාර නම් පොඩක් චේන්ජ් එකක් දාන්න ඉන්නේ. මොකද මේකේ තියෙනවා දොර ඇරියාම යටින් ලයිට් එක පත් වෙනවා, සයිඩ් මිරර් එකක් ඇවිල්ලා අලුත් එක. ආහ්. ඒක මම ගෙනල්ලා හයි කරනවා. තවත් මේ මේකෙත් තියෙනවා දොර ඇරියාම ලෝගෝ එක පොළොට පත් වෙනවා. ආ පොළොට. ලෑන්ඩ් රෝවර්. ආ වෙල්කම් ලයිට් එක. ඔව් වෙල්කම් ලයිට් එක. ඒක රෑට තමයි බලන්න පුළුවන්. පුළුවන්. ඒක දොරවල් වලට දාලා තියෙනවා. දාලා තියෙනවා. හරි ඒ ටික තමයි අපිට මේ පිටත පැති පෙනුම ගැන කතා කරගන්න තියෙන්නේ. දැන් අපි මුලින්ම කතා කළා වාහනේ ඉදිරිපස පෙනුම ගැන.
ඉදිරියට වෙනුව ගැන කතා කරලා පැති වෙනුව ගැන කතා කරලා ඊළඟට සාමාන්‍ය වාහනයකට වඩා යුනික් වෙනුවක් තියෙනවා අපේ මේ Land Rover වල vehicles වල يعني Land Rover Land Rover series එකේ Defender series එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනසටත් වැඩිය තවත් ඒ වෙනසත් තවත් වෙනස් කරපු වෙරලා තියෙනවා මේ වාහනේදී. එක එක තවත් accessories එකතු කරලා තියෙනවා. ඒ දේවල් ගැන කතා කරමු දැන් මුලින්ම දැන් අපි ඔතන මුලින් පටන් ගමු මේ light වලට අයිකල තියෙන guards අය يعني light එක වෙනස් කරලා තියෙනවා. ඔව්. දැන් මේ දාලා තියෙන ඔක්කොම LED wall pack කියන branded lamps. ආ. මේ ලොකු light එක දාලා තියෙනවා මම පාවිච්චි කරලා තින්නේ. සුදු පාට තිබ්බට මේ ඇතුළ කහ රතු ඒ වගේ signal වල එම colors තමයි පත්තු වෙන්නේ. මේක රිවර්ස් ලෑම්ප් එක. මේක දෙපැත්තේ කහ පාට තියෙනවා මේ වෝනින් ලෑම්ප් එකකුත් එනවා. රිවර්ස් කරද්දී සුදු එකට අමතරව මේක හසඩ් එක වගේ වැඩ කරනවා. අනිත් එක මේ ලෑම්ප් ගාඩ් එක මේක අපි සවුත් අප්‍රිකා වලින් ඉම්පෝට් කරන ලෑම්ප් ගාඩ් එක. මේක ආවේනිකම ආපු මේ ඩිෆෙන්ඩ් එකට ආපු ගාඩ් එක. ඔය කියන්නේ මේ ඒ අර යොදාගෙන තියෙන LED වල මිලත් එක්ක ඒවා පරිසම් කරගන්න තමයි ඇත්තටම මේ ගාඩ් එක පාවිච්චි කරන්නේ. මොකද මේ රුපියල් 5000ක් විතර යනවා එක LED ලෑම්ප් එක. ඉතින් මේ ඒකට මේ ගාඩ් එකයි මෙතන දාලා දෙනවා අපි කෝණ ගාඩ් එකක්. ඔව් ඒක තමයි දැන් මම විශේෂයෙන් මේක ගැන අහන්න හිටියේ මොකද අපි සාමාන්‍ය ලයිට් ගාඩ් එහෙම දකින්න වාහනවලයි කියලා. ඔය කෝණ ගාඩ් කියන එක දැකලා නැහැ ගොඩේ ගොඩක් දැකලා නැහැ වාහනවල. මේ ඇත්තට ඒකෙන් වෙන අවශ්‍යතාවය මොකක්ද ඒ වගේ මේක මේ මුල්ල පරිස්සම් කරගන්න තමයි මේ කෝණ ගාඩ් එක දාලා තියෙන්නේ. මේ මුල්ල ඩැමේජ් වුනොත් එම හරි අමාරුයි මේ ඇදාරගන්න. ඒ කියන්නේ අපි වාහනේ රිවර්ස් කරනකොට හරි නැත්නම් පිටිපස්සේ රෝදේ වලකට හරි වැටුනොත් එහෙම මේ 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 මුල්ලේ තියෙනවා ඇතුලේ සැහැන පැනල්ස් වගේක් තියෙනවා. ඉතින් මේක දිග අරගන්න ගියාම අර තිබූ තත්ත්වයට ගන්නත් අමාරුයි ඇත්තටම. ආ මොකද හදලා තියෙන්නේ මේ ඇලුමිනියම් මැටීරියල් එකකින්. ඔව් ඇලුමිනියම් ඉන්න මේක එන්නේ මේ ගැල්වනයිස් මේ පටිය මේක ඇලුමිනියම් හින්ද ටිකක් අමාරු වෙනවා. ඇත්තටම ඉතින් කෝකටත් හොඳයි නේ මේ කෝණ ගාඩ් එකක් දාගත්තාම. ඔව් ආරක්ෂාවට. ආරක්ෂාව තියෙන හින්දා මම මේ කෝණ ගාඩ් එක පාවිච්චි කරනවා. මොකද අපි සමහර රිවර්ස් කළාම පොඩි මේ ස්ටෑන්ඩ්ස් තියෙනවා ඔය බැංකු වල. ඔව්. ඒ වගේම හැප්පෙනවා ඇත්තටම පේන්නේ නැහැ. ඉතින් ඒ වුණාම මේකේ සේෆ්ටි එක තියෙනවා මේ බොඩි එකේ. බොඩි එකේ ඔව්. පැති සේෆ්ටි එක තියෙනවා. තියෙනවා. ඉතින් ඒකෙන් ද විශේෂයෙන්ම ඒක දාලා තින්නේ. ඊට පස්සේ අපි කතා කරමු දැන් සාමාන්‍ය මේ ස්පේවිල් බැකට් එක දැන් මම හිතන්නේ මේ මොඩල් එක මෙහෙම දෙන්නේ අපි දැකලා තියෙන ස්පේවිල් බැකට් ගොඩක් තියෙන වර්ග ගොඩක් තියෙන ස්පේවිල් එක බැකට් වෙනවා බලලා කරලා අපේ පිටිපස්සේ දොරට බැකට් වෙන එහෙම නැත්නම් පැත්තෙන් හොම වගේ අපේ සයිඩ් එකෙන් හොම ඇරෙන්න වෙහෙන්නද නේද මේක ඊට වැඩිය වෙනස් වෙනවා තියෙනවා මේක. මේකත් ඇත්තටම මේ දොරට හයි කරලා ආපු ස්පේවිල් බැකට් එක සාමාන්‍යයෙන් අපි ඉම්පෝට් කරන එකත් දොරත් එක්කම ඇරෙන ස්පේවිල් බ්‍රැකට් එකක් තමයි එන්නේ. ඒක ෂොක් ඇබ්සෝබර්යක් ඇවිල්ලා ඒකෙන් තමයි කන්ට්‍රෝල් වෙන්නේ. නමුත් ඒක නෙමෙයි රේඩිය වෙනස් එකක් මේකේ තියෙන්නේ. මේක චෙසියටයි බොඩි එකටයි මේ සම්බන්ධ වෙලා තියෙන මේක ඒ සවුත් ආෆ්‍රිකා වල වාහනයක මං ගලූපු එකක්. මේකත් මේ ඩිෆෙන්ඩ් එක. ඔව් මේගොල්ලෝ මේක හදලා තියෙන්නේ මේක ඇතුලේ තියෙන පොඩි වෙනස්කම් ටිකක්. මේක ඇතුලේ තියෙන වෝටර් ටැංක් එකක්, සවල් එකක්, එක්ස් එකක් එතකොට මේ හයි ලිෆ්ටින් ජැක් එකේ බේස් එක ඒක ඔක්කොම පැක් කරලා තින්නේ මේ ස්පෑවිල් එක ඇතුලේ. ඇතුල් පැත්තෙන්. ඒ කියන්නේ අර ඇතුලේට යන ඉඩ ප්‍රමාණයනොත් වැඩක් අරගෙන දිනවා. අනිත් එක එළියේ ගහලා තිබ්බා නිකන් ගෝඩි වගේ. ඒක එච්චර මේ ලොකු මේකක් නැහැ. ඒකින් නම් මේක ඇතුලේ හංගලා තින්නේ. මේක ඇත්තටම අත්‍යවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න විතරයි මේක ඇතුලේ හංගලා තින්නේ. රයිට්. දැන් එළියේ සාමාන්‍යයෙන් සමහර අය ඉතින් ෂෝ එකකට හයි කරනවා. දැන් ඒ රටවල ඒගොල්ලෝ ෂෝ එක නෙමෙයි ඒගොල්ලන්ට ඕනේ මේක පාවිච්චි කරන්න. ඉතින් පාවිච්චි කරනවා වගේම ඒගොල්ලෝ කැමති නැහැ මේක මේ ලොකුවට පෙන්නගෙන යන්න. ඔව් හයිලයිට් වෙලා තියෙනවාට. හයිලයිට් වෙලා තියෙනවාට. ඒකේ ඉන්නේ ඒගොල්ලෝ මේක ඇතුලේ හයි කරලා තියෙනවා. ඇතුලේ හයි කරගන්න. ඉතින් ඒ හින්දා මටත් ඒක අයිඩියා එක ආවා මේක නම් හොඳයි මගේ ජීප් එකට කියලා මම අරගෙන ආවා ඒක. හරි. එතකොට චන්නයියා يعني ලංකාවේ එක මිලදී ගන්න නැද්ද? මේක මිලදී ගන්න නැහැ. මේක බොහොම කලාතුරකින් හම්බ වෙන්නේ. මේක ඇරලා තමයි අපිට දොර අරින්නත් තියෙන්නේ. රයිට්. දැන් අපේ ගොඩක් අපේ තියෙන්නේ දොරත් එක්ක දොර ඇරියාම දොරත් එක්කම එනවා. එතකොට මේකේ සේෆ්ටි එකක් තියෙනවා. මේ හදිස්සියේ හිච් එක මේ ලොක් එක පැන්නොත් එහෙම පොඩි දම්වැලකුත් එනවා. දම්වැලකුත් එනවා. මේ දොර මේ වාහනේට ඔරිජිනල් මාපු දොරද නැත්නම් මේක TD5 දොරක් තියෙන්නේ. මේක TD5 දොරක් තියෙන්නේ. මේකට තමයි ස්පෑවිල් එක ආවේ. මේ ස්පෑවිල් එක හයි කරලා තිබ්බ මේ ඇන ටික තමයි මේ තියෙන්නේ. බ්‍රැකට් එක. බ්‍රැකට් එක දැන් බ්‍රැකට් එක ගලවලා ඒක අපි ගලවලා හයි කරලා කෙලින්ම අරක හයි කරලා තියෙනවා. හයි කරලා තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු ওই පැත්තේ මේ පැත්තේ සයිඩ් එක. මේ පැත්තේ තර වගේම ලෑම්ප් ගාඩ් එක එනවා. ඔව්. කෝණ ගාඩ් එක තියෙනවා මේ පැත්තේ LED ලෑම්ප්ස් ටික තියෙනවා.
ඊට අමතරව මේකට අපි වෙනස් වෙනස් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා මේ roof rack එකට නගින ladder එක. ආහ් මේක මේක තමයි roof rack එකට නගින ladder එක. මේක අලුත් එකක්. ඔව් මේක එහෙ South African එකක්. Roman කියන branded එකක් මේක. ඒක මම මේකට high කළා. මේක අපි දැන් ගෙනල්ලා මෙහෙ හදනවා. ඕද අපි මේක ටිකක් මිලයි. ඔව් roof rack එකක් ඇදුවාම නැත්තම් සාමාන්‍ය වාහන roof rack එකයි හරි කරාට පස්සේ ඒකට බඩු ටික දාගන්න ග්ලාස් වලට අඩිය තියාගෙන දොරවල් දිගේ උඩ නැගගෙන ඒකට නැග ගන්න මාර වෙනම ඔපරේෂන් එකක් තියෙනවා බඩු ටික පැක් කරගන්න. මේක දාගත්තම මේක මේ ලැම්ප් ගාඩ් එකටම සෙට් කරලා ඉන්නේ. සෙට් කරලා ඉන්නේ නේ. සාමාන්‍ය ලැම්ප් ගාඩ් එක නෝ නිකන් පඩි පෙළ වගේ මෙහෙම ඉරි ගහලා එහෙම එහෙම නේකුත් තියෙනවා. තියෙනවා මේක වෙනම මේක ඇවිල්ලා මේක අමුතුම අලුත් සිස්ටම් එකක්. ඔව් දැන් අපිට දිනා මේක මෙහෙම අකුලන්න ටික අකුල්ලලා අකුල්ලලා තියන්න පුළුවන්. මේක විශේෂත්වය මේක රිවෝල්ව් වෙනවා මේ ග්‍රීස් කරන්න පුළුවන් මේ දෙපැත්තට කැරකෙනවා ඒකෙන් අර අපි ට්‍රේලර්යක් වගේ අදගෙන යද්දී මේ හුක් සමහර මං ජපනිස් හුක් තියෙනවා මං ගාව මැද්දෙන් කැඩිලා තියෙනවා ඇඹරිලා ආයිගෙන අපේ ට්‍රේලර් එක මේ මැඹර වුණාම මෙතනින් කඩලා යනවාම ඒක යන්නේ නැතුණා මෙයා වාහනේ වලක වැටලා ඇඹර වුණොත් හුක් එකක් ඇඹරෙනවා ඉතින් ඒක නැති කරගන්න තමයි ඔක ඒ කැරකෙන්න හදලා තියෙන්නේ ඔව් ඉතින් මේක හරි වටිනාම හුක් එකක් ඕක ඔරිජිනල් ලෑන්ඩ් රෝවර් එකේ එන එක. හුක් එක වේ අඩුයි ඔය හුක් එක ඇත්තටම නැහැ. මේක මම ගෙනාපු එකක්. මේක තියෙන්නේ ටෝ බෝල් එක. මෙතන. ඔව්. මෙතන අර තියෙනවා මේ බෝල් එක වැටෙන මේ ට්‍රේලර්ස් තියෙනවා. ඒව අරන් යන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය මේ අපි සාමාන්‍ය ට්‍රේලර්යක් ඇමුණුවාම සමහර ට්‍රේලර්ස් එහෙම උඩ බලාගෙන. ආ. මොකද වාහනේ උසට වාහනේ හයිට් එකේ හැටියට බැලන්ස් නැහැ අර මේ ට්‍රේලර් එකේ හුක් එක. හුක් එක. මේ හිච් එක දාන තැන. දාන තැන. ඉතින් ඒකෙන් දා මේක තියෙන ඇඩ්ජස්ට්මන්ට්. මේක අපිට ඕන කරන විදිහට පාත් කරගන්න පුළුවන් ඕන කරන විදිහට උස් කරගන්න පුළුවන්. ආරයිට්. ඒ කියන්නේ අපේ ට්‍රේලර් එකේ තියෙන උසට මේක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරියටම හරි බැලන්ස් කරගන්න පුළුවන් මේ ට්‍රේලර් එක බෝල් ට්‍රේලර් එක. රයිට් අපි නැත්නම් අපි ට්‍රේලර් එකට බඩු ටික බඩවපුවාම මෙහෙ ඉස්සුනාම බඩු ටික පල්ලෙහාට ලැස්සලා යන්න පුළුවන් කියලා නේද. අන්තික කැතයිනේ පාරේ යනකොට මේ උඩ ගිහින් ඉස්සලා වගේනේ. එහෙම නැත්නම් බිම යනගෙන යන්නේ. දැන් ඇත්තටම මේ වගේ තනබ් බැලුවොත් එහෙම ට්‍රේලර්ස් වල හොඟක් තියෙන්නේ පල්ලෙහා. පල්ලෙහාට තියෙන්නේ. තියෙන්නේ. එතකොට මේකට යමුනවාම ඇත්තටම අර ට්‍රේලර් එක තියෙන්නේ මෙහෙම. තියෙන්නේ ඇදේට. ඇදේට. ඒක නැති කරගන්න තමයි මේක තියෙන්නේ. ආ මේක මේ උස් පහත් කරගෙන ඇඩ්ජස්ට් කරගෙන මේ යන්න තියෙන්නේ. යන්න තියෙන්නේ. දැන් මං ගාව තියෙන ට්‍රේලර් එකත් මම දැන් උකට අමුන්නකොට ඔකෙන් හරියට බැලන්ස් කරලා තමයි පින් එක ගන්න. පින් එක දාන්න. ඒ කියන්නේ ආව දැන් තියෙනවා එතන පින් එක දාන්න පුළුවන් පින් එක දාන්න සයිසස් කීපයක් පහකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒක හුඟාක්ම ලෝ කරගන්නත් පුළුවන් හයි කරගන්නත් පුළුවන්. රයිට් වාසේ ඔරිජිනල් ආපු ෆුට් ස්ටෙප් එක එහෙම තියලා තියෙනවා. එහෙමම තියලා තියෙනවා ඒක. ඒක වෙනසක් කරලා නැහැ. නැහැ අපි ඔරිජිනල් එකේ චැසි බෆර් එකේ වෙනසක් කරලත් නැහැ. ඒකට තමයි ඔක්කොම ෆිට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පවර් අවුට්පුට් එකක් තියෙනවා. අවුට්පුට් එකක් නේ. ඔව් පවර් අවුට්පුට් එක ට්‍රේල් එකේ ලැම්ප්ස් වැඩ කරනවා. ඒකේ සොකට් එක මේකට ගැහුවාම. ගැහුවාම. මේකේ බ්‍රේක් කළාම ඒකෙන් බ්‍රේක් පත් වෙනවා. මේකේ සිග්නල් දැම්මම ඒකේ සිග්නල් පත් වෙනවා. අපි වාහනේ පිටත පෙනුම ගැන කතා කරලා සම්පූර්ණ මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ. මොනවද ඒ දේවල් ගැන කතා කළා. දැන් අපි වාහනේ ඇතුලේ මොනවද මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ? දැන් මේ ඔරිජිනල් තත්ත්වෙම තියෙනවද නැත්නම් මොන මොනවා දේවල් කරලාද අපි දොරෙන් පටන් ගමු මේ ඉස්සර මම ඉස්සෙල්ලා කිව්වා මේක TD5 එන්ජින් තියෙනකොට මම සියලුම TD5 බඩු ටික අරන් තියෙනවා ඒකට මේ දොරවල් පවා TD5 එකට ආපු දොරවල් දාලා තියෙනවා මේකේ පවර් ෂටර්ස් එන්නේ මොකද මේ දොරවල් මේ බෝඩ්ස් මේ ඩෑෂ්බෝඩ් ඔක්කොම TD5 ඊට අමතරව මේ ඇලුමිනියම් මම දාලා තියෙනවා මේ හෑන්ඩල්ස් ඒ හෑන්ඩල් එක මේ මෙතෙන්ටත් දාලා තියෙනවා. ඒ කියන්නේ දොරවල් හතරටම යදාගෙන තියෙනවා දෙහැන්න. දොරවල් හතරටම දාලා තියෙනවා. මේකේ නැත්තම් එන්නේ ප්ලාස්ටික් හෑන්ඩල් එකක් එන්නේ. හෑන්ඩල්. ඔය ඉතින් ඩෙඩිය මේ ලෑන්ඩ් රෝවර් ලෝගෝ එකත් එක්ක මේක ලස්සෙන් ඉඳ මේක දාලා තියෙනවා. එතකොට දැන් මෙතන මේ පොඩි net එකක් තියෙනවා දොරට මේක ඔරිජිනල් මෙන් එකක්ද? මේ විසිටින් කාඩ්ස් එහෙම ටක් ගාලා හම්බුනම දාගන්න. ආරයි. ඔව් මේක මේ වෙනම හයි කරලා. ආ වෙනම හයි කරලා තිනේ. මොඩිෆිකේෂන් වලදී හයි කරපුවා. හයි කරපේනවා. ඊට පස්සේ දැන් අපි ඇතුළත පෙනුම් බලනකොට පේනවා මේ ඩෑෂ්බෝඩ් එකේ උඩ මීටර්ස් වගේක් තියෙනවා අමතරව. ඊට පස්සේ ඔරිජිනල් ම ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. මේ ඩෑෂ්බෝඩ් එක කියන්නේ විශේෂ වෙනසක් කරලා නැහැ. මේ ඇඩිෂනල් මීටර්ස් ටිකක් මම දාලා තියෙනවා. මොකද අත්‍යවශ්‍යයි. මොකද මේකේ පෙන්වන්නේ නැති ඒවා. ආ රයිට්. මේ 12 volts පෙන්ලා තියෙනවා වෝල්ටේජ් එක.
ඊට පස්සේ RPM එක තියෙනවා. මෙතන බ්‍රේක් වැකුම් ස්ටොක් එක පෙන්නනවා. මේකේ මේක එනවා මේ ඔයිල් කූලර් එකක්. ඔයිල් කූලර් එකක්. ඔයිල් කූලර් එකේ ටෙම්පරේචර් පෙන්නනවා මේ මීටර එකේ. මීටර එකේ. ඊට ලොකු මීටර එකෙන් පෙන්නන්නේ රෝලින් පිචින්. රෝලින් පිචින්. ඒක මීටරයක් හැටියට පෙන්නන්නේ. ආරයිට් අපි මේ ඒ කියන්නේ ඩිජිටල් නෙමෙයි ඒක ඇනලොග් විදිහට පෙන්නනවා. පෙන්නනවා. අපි ඕෆ්රෝඩ් යනකොට අපිට පල්ලයට බහිනකොට කඳ නගින්දී දෙපැත්ත වැඩ කරද්දී ඒක පෙන්නනවා. ආරයිට්. ඊට අමතරව දැන් මෙද ඩෑෂ් කැම් එකයි කරලා තියෙනවා. ආ ඩෑෂ් කැම් එකක් තියෙනවා. ඒක ට්වින් කැමරාස් වෙන කැම් එකක්. ඒක ලොකු ඒරියා එකක් කව වෙනවා. ඔව් අපිට මේ වගේ විදිහට හරව ගන්න පුළුවන් කැමරා එක. කැමරා එක. ඒකමයි ස්පෙෂලිම ගෙනාවු කැමරා එක. ඊට අමතරව මේ සෙටප් එක හයි කරලා තියෙනවා මැද්දේ. මේ ඩබල් ඩින් එක සයිස් එකට. ඔව්. ඊවසේ මේ 5 ස්ටොප් හයි කරලා තියෙනවා දෙපැත්තෙම. මොකද අපිට මේ හදිස්සි එකදී මට වඩා පිට කෙනෙක්ට උනත් පාවිච්චි කරන්න පුළුවන් හදිසියකට දෙන්න පුළුවන් මොකක් හරි හදිසිය අවස්ථාවකදී. ඔව් දැන් ඇත්තට මේ ෆයර් ස්ටොප් එකක් කියන්නේ අනිවාර්යෙන් වාහනයකට තියෙන්න ඕන එක. තියෙන්න ඕනේ. මොකද මේ ලංකාවේ දැන් හයිවේ වල ධාවනය වෙනවා. ඒ වගේ තැනකදී උනොත් මේ වතුර ටිකක් වැලි ටිකක් මුකුත් හොයාගන්න නැහැ. ඇත්තට මේ වගේ දින පොඩි ආව කියන අපි. පොඩි ගින්නක් නවත්ත ගන්න නැතුව මුළු වාහනේම විනාශ වෙනකම් බලාගෙන ඉන්න වෙනවා. ඔය වගේ දෙයක් වාහනයක නොතිබුණොත්. ඔව් ඇත්තටම ඉතින් මේක මේ පොඩි වැඩකට තමයි ඉතින් යූස් කරන්න පුළුවන්. ඔව් ඒත් අපිට යම්කිසි දෙයක් කරගන්න පුළුවන් මේකේ ලොකු ප්‍රෙෂර් එකක් එනවා. එනවා. මේක නැවත පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයේ තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ආරයි. ඊට අමතරව තියෙනවා මේ ඇතුලේ මෙතන යුනිට් එකක්. ඔව්. මේක ඉලෙක්ට්‍රොනික සයිරන් එකක්. ආරයි. මේ අපි මේ ඩ්‍රයිවිං ෂීට් එකේ ඉස්සරහා තියෙන යුනිට් එක. මේක මේ වයර්ලස් රිමෝට් එකක් එන්නේ. ආ. සයිරන් 5ක් 6ක් තියෙන එකේ. ඇඩිෂන් තව තියෙනවා එයා ගුලන් වලින් කරකෙන ආ සයිරන් එක වෙනම තියෙනවා. උඩ VIP ලයිට් එකක් දාලා තියෙනවා හදිසි එකදී පාවිච්චි කරන්න. කරන්න උඩ. නැතුව මේ නිකන් දාගෙන මේ සෙල්ලමට යන්නේ නෙමෙයි. මේක හදිසියක් වුණොත් ඔය වගේ දෙයකට පාවිච්චි කරන්න විතර හයි කරලා තියෙනවා. ඊට අමතරව දැන් අපි මට කතා කරගෙන මේ ඩෑෂ්බෝඩ් එකේ ඔරිජිනල් තත්ත්වෙ කිසිම වෙනසක් කරලා නැහැ. මේ TD5 කියන ඩෑෂ්බෝඩ් එක. කියන ඩෑෂ්බෝඩ් එක ඔරිජිනල් විදිහටම AC එක එන ලයින් ටිකක් ඔක්කොම TD5 එකේ කවුලින් ඒ කියන්නේ මේක ඔරිජිනල් මේ AC ඇවිල්ලා තියෙනවා නේද? මේ AC ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා නේ. AC ඇවිල්ලා තියෙනවා. TD5 එකේ. ඔව්. ඒක අමතරව ඒක යට එනවා මේ ස්පීකර්ස් දෙකත් ඔරිජිනල්. ආ ඔරිජිනල් මනවා නේ. ඒ කියන්නේ පැසෙන්ජර්ගේ සයිඩ් එකයි මේ ඩ්‍රයිවර් සයිඩ් එක දෙකටම ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ඒක ඒවා ඔරිජිනල්ම මේ විදිහටම තියෙනවා. මේ විදිහටම. ඊට පස්සේ මේ වාහනේ පැඩල්ස් ටික ගැන කතා කළොත් සාමාන්‍ය දකින්නවට වැඩි වෙලකු වෙනසක් තියෙනවා. මේක ඇලුමිනියම් රබර් පැඩල්ස්. මේ නන් ස්ලිප් එක. කකුලේ ලිස්සන්නේ නැහැ. ලිස්සන්නේ නැති වෙන්නේ. ඔව් ඒක අනිත් එක මේක මේ කකුලටත් හොඳ ව්‍යායාමයක් වගේ තමයි. මේ නොබ්ස් තියෙනවා. ෂූස් ගලවලා වදිද්දි මේක ඔරිජිනල්ම ලෑන්ඩ් රෝවර් ලෝගෝ එකත් එක්ක එන්නේ. ලෝගෝ එකත් එක්කම නේද. ඊට පස්සේ මම ඩුවල් AC ගැන කතා කරා. ඩුවල් AC එකක් තියෙනවා. දැන් ඩුවල් AC channel අරගෙන කළාද මේක? ඔව් මේක මේ ගත්තට පස්සේ ඩුවල් AC modification එක. ඒ කාලේ ඔය උතන්න තමයි ගැහුවේ. දැන් නම් හුඟක් අය පිටිපස්සට යනවා. කෙලවරට ගහනවා. පීඩෝ එක ගාවට එනවා. ඊට පස්සේ මේ සන්රූෆ් ඇවිල්ලා තියෙනවා. ඔරිජිනල්ම සන්රූෆ්. සන්රූෆ් වහලෙත් එක්කම තිබ්බා. තිබ්බා වාහනේ. මේ වාහනේ තියද්දි ආරයිට්. අපි සන්රූෆ් වහලෙම තියලා තියෙනවා. රයිට්. එතකොට සීට්ස් එහෙම වෙනස් කරලා තියෙනවා මේ Ford මේක Ford van එකකට යන සීට්ස් වගේ තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 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 ඉස්සරහා ඩ්‍රයිවර් සීට් එකයි පැසෙන්ජර් සීට් එකයි පිටිපස්සේ පැසෙන්ජර්ස් ලගේ සීට් ඔක්කොම මේ Ford එකට එන ඔරිජිනල් Ford එකට Ford transit එන මේ වාහනෙට එන සීට්ස් දාලා තියෙන්නේ. සීට්ස් ටික ඔරිජිනල් සීට්ස් එක අය කරලා තියෙන එක. ඒක ගාව මේ ෆැබ්‍රික් එකක් ආවේ මම පස්සේ ලෙදර් කළා. ආ රයිට් රයිට්. මම ලෙදර් කළා ඔය හයි කරලා තියෙන්නේ. මොකද ඒක සැප පහසි. සැප පහසි අර සාමාන්‍ය Ford එකේ තියෙන එක නම් යන්න අමාරුයි. ඔව්. අපි දුරගමනකදී අපිට අපහසු වෙනද ඒ කියන්නේ අපිට ඇතුලේ කතා කරන්න තියෙන්නේ ওই ටික තමයි කියන්නේ අර ස්ටෑන්ඩඩ් තත්ත්වේ තියාගෙනම ගොඩාක් ලොකු මොඩිෆිකේෂන් වලට ගිහිල්ලා නැහැ සාමාන්‍ය තියෙන අත්‍යවශ්‍යම කරන දේවල් ටික තමයි කරන් තියෙන්නේ රයිට් අපි දැන් පිටිපස්සේ පෙනුම ගැනම කතා කළා පිටිපස්සේ ගැනම කතා කරලා දැන් ඊට පස්සේ දැන් පිටිපස්සේ ෂීට්ස් වල මොනවද වෙනස්කම් කරලා තියෙන්නේ මේකේ ඇතුලේ මේක ඇත්තටම සීට්ස් මුකුත් වෙනස් කරලා නැහැ ඔරිජිනල් මා දෙපැත්ත මූණට මූණ බලාගෙන යන සීට්ස් තමයි තියෙන්නේ ආ ඒක කිසි වෙනසක් කරලා නැහැ. නමුත් මේ තට්ටුවේ වෙනසක් කරලා තියෙනවා. ආ. මෙතන මංගේ බොක්ස් එකක් තියෙනවා. මේ බොක්ස් එකේ මෙතන ඕපන් එකකුත් තියෙනවා. ඒකේ තියෙන අවශ්‍ය කරන සියලුම උපකරණ ටූල්ස් ටික තියෙනවා මේක ඇතුලේ. බොක්ස් පැනර්ස්, එතකොට රින්චර්ස්, ටෝවින් බෙල්ස් හැම එකම මේක ඇතුලේ තියෙන්නේ. ආහ්. ඊට අමතරව මෙතනින් අරින්න පුළුවන් මෙතන පොඩි ලාච්චු දෙකක් තියෙනවා. ආරයි. මේ ලාච්චු දෙකක් තියෙනවා. ඒකේ තියෙනවා මේ බ්‍රේක් කොයිල්. එතකොට මේ අවශ්‍ය කරන සියලුම දේවල් තියෙනවා. මේ වින්ච් පාවිච්චි කරද්දි ග්ලව්සර්ස්. එතකොට මේ කතුරු
අවශ්‍ය කරන මගදී අවශ්‍ය කරන. ඒකට ඉලෙක්ට්‍රිකල් අයිටම්ස් ටික ඔක්කොම මේකේ තියෙනවා. ෆියුස් බොක්සස්, ඒ කියන්නේ මේ මේ ෆියුස් බොක්සස් වල තියෙන ෆියුස්, මේ ටේප්, ඒ වගේ මේ හැමදේම. අදිසි කෙනගෙන අපිට එළියකදී පොඩි නඩත්තුවක් කරගන්න අවශ්‍ය දේවල්, පොඩි දේවල් කරගන්න අවශ්‍ය දේවල්, සියලුම දේවල් ඒක ඩ්‍රෝස් දෙක. ඕනේ අපිට වෙනම කැරියර්, ඒ කියන්නේ ඒ ටික වෙනම කැරියර් එකක් මේක ඇතුළට දාගත්තොත් බොක්ස් එක කරම කරි අර යන එන අයට අපහසුයි. ඒ මොකුත් අපහසුකුත් නැහැ. තියෙනවද කියලා හොයන්නත් බැහැ. හොයන්න නැහැ. මේක පර්මනන්ට් මේක ඇතුළෙම තියෙනවා. තියෙනවා. නගින කෙනෙක් වාඩි වුණා. කකුල් මේ කොට තියාගන්න පුළුවන්, යන්න පුළුවන් කිසි අවුලක් නැහැ. ඊට පස්සේ සවුන්ඩ් සිස්ටම් එක පාවිච්චි කරලා තියෙනවා. ඔව්, සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. සබ්වූෆර්ස් දා. චනයත් එක්ක කරපු මේ කතා බහින් මේ TD5 මේ වාහනය ගැන ගොඩක් දේවල් දැනගන්න ඇති. නොදගෙන අපි මේ වාහන ගැන නොදන්න දේවල් ගොඩක් දේවල් දැනගන්නත් ඇති මේ වීඩියෝ එකේ. ඕගොල්ලන්ටත් ඇති මේ වීඩියෝ එක බලාගෙන ඉන්නකොට චන්නයියගෙන් මෙන්න මේ දේවල් දැනගන්න ඕනේ කියලා ප්‍රශ්න ඇති. ඒ දේවල් අපේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න, අපේ කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා දෙන්න හැමෝටම මේ දේවල් ගැන කතා කරන්න. අපේ Facebook page එකට message කරන්න පුළුවන්, comment කරන්න පුළුවන්, මොන හරි ප්‍රශ්න දෙනවා නම් අපි අනිවාර්යයෙන් ඊළඟ වීඩියෝ එකේදී අපි කලින් වීඩියෝස් වල දීපු ප්‍රශ්න ඊළඟට මේ මේ වාහනය ගැන, තවලුත් වාහන ගැන මොනවද දැනගන්න තියෙන්නේ, අපි තව මොනවද ඕගොල්ලන්ට කැමති මොන වාගේ වාහනද, ඒ දේවල් ඔක්කොම අපිට කමෙන්ට් කරන්න. ඊට පස්සේ අපි ඊළඟ වීඩියෝස් වලදී මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඔයගොල්ලෝ කැමති වාහන ගැන රිවිව් එකක් කරනවා. චන්නයියගෙන් දැනගන්න තියෙන මොනවද, අපි කලින් වීඩියෝස් වලට අපි ඒත් එක්ක එකතු වෙනයගෙන් දැනගන්න තියෙන මොනවද, ඒ දේවල් ඔක්කොම කරලා අපි එකතු කරලා අපි තව වීඩියෝස් කරනවා. මේ වගේ දේවල් දැනගන්න හැමදාම එකතුලා ඉන්න අපිත් එක්ක. ඉතින් චන්නයියේ බොහොම ස්තුතියි අපේ මේ අපිත් එක්ක මේ කාලය අපිට වැය කරාට. මේ වගේ වීඩියෝස් බලන්න එකතුලා ඉන්න අපිත් එක්ක දිගටම. සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එක Offroad Paradise, like කරන්න අපේ Facebook page එක Offroad Paradise. එකතුලා ඉන්න අපිත් එක්ක බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට.